అంతిమ బెండిగే వెళ్తున్నా అక్కదేశీ విసి దేక చాంపిక సందబాల్ గజ సింగ్ యమహా డబ్ల్యూఆర్ 250X యతురుపేది තමන්ගේ යතුරු පැදියට සරිලනසේ ඊට ගැළපෙන වේගය දාවන පතේට අනුව ඔහු සකසා ගන්නවා වේගය වැඩි කරනවට වඩා දාවනේ පතේ තුල තරගයේදීම තරගය නිම කරමින් හොඳ කාලයක් වාර්තා කරන්න හේතු වුණු බව තරඟකරුවන් ඉතා පැහැදිලිව දන්නවා ඒ අනුව තමයි ඔවුන් සූදානම ඉතා පැහැදිලිව තරග වටේ නිමා කරන්නේ 222
Thank you.
Karena karena memastikan, karena karena dikasih karena kita.
Para pang sa ulo ng mga
Ashraf, I mean the president of Slash, in conducting the
Surya ke
dakma. Tempatnya itu bagi pengelola.
Thank you.
Hamotama suba dawasak api eliyakanda race ekak iwara wela ena gaman dan kadu gannawa inne me video kotasa me race ekak dammata dawas kiyap ekata passenu tamai api meka record karanne ekata hetu une race dawasei apita practice dawase daruna man hitanne voice karana mokuth naha apita welawath thibena me hawas ena kamma thibbane e nisa Sahan wede godak tibba beach ekek enanna tibba welawath tibbena beach ekata giyilla lekoda thraa una kohoma kohoma hari dawas tika equipment ekak gewila giya eka e athara thura apita voice ekak karaganna thadawa set une da me etawata api 24 tamai practice tibbe practice dawas ekang antima run ekedi wrx ekedi antima bend ekek wetuna eka nisa race dawase tikak podi upset siddiyak une me practice eke latuna gen podda shock una ekat ekka race dawase bend tika podda slow una bike la podda damage una mata ranga ulanne habai suit ekek hinna hondai suit ekek patina kama deren nithoruta ma achchara gana dila gatta eke danih langa vithara podi talimak tibba me ekat ara me Baiknya karena ini kayak lag dani helangin karena nama nukut bimati aja, ini kayak lag tam dani bimati aja nama ini, ini kayak lag bimbo bodi nukut a, ini kita sama ini thapula, telu nih, netang ini samaan itu kan netang ini mungkin mainan tipba samaan itu, atau kita race dawase tapper ya agmadi unik ini,
තප්පරයක් තමයි මදි වුණේ මේ ප්ලේස් එකක් ගහන්න හතරවෙනි දවසේ ආවේ තුන ගහන්න තිබ්බා තප්පරයක කේස් එකක් තියෙන්නේ හැබැයි ඒ තප්පරේ සමහර ප්‍රශ්න එන්නේ නැහැ මේ වැටුන් නැත්තම් කලින් දවසේ ඊට පස්සේ අපි මාතර නැවතුණා ප්ලේස් එකටත් ඉඳලා ඇවිල්ලා දැන් අද කියද 27 නේ අපි 27 වෙනිදා ඉන්නේ එතකොට සෑහෙන වැඩ ගොඩක් තිබ්බා ඒක ඔක්කොම ඉවර වෙලා ලේසින රේස් එකට යනවා කියන්නේ ටයර් ප්‍රශ්නේ තමයි මේ සැරේ ආවේ කලින් සැරේ වල බයික් පර්ෆෝමන්ස් ප්‍රශ්න නෑ මේ සැරේ නම් බයිකේ පර්ෆෝමන්ස් ඕනට වැඩි එතකොට ෆිසඩ් එකේ ප්‍රශ්න තිබිලා පස්සේ අපි ආය හොටෙල් එකේ ඉන්න ගමන් ආය හැදුවනේ රෑ ඒපත් විසඳගෙන තමයි ගියේ වුණාට අර වැටිච් එකත් එක්ක ආපු ප්‍රශ්නේ තමයි උනේ ඊළඟ රේස් එකට යනකොට ওই බයවල් ඔක්කොම අයින් කරලා යන්නේ ඒක අර මොහිතුව විදියට සිද්ධ වුණේ ඒකත් එක්ක තමයි ඒක පාට තමයි මේ වැඩේ උනේ ඒකෙන් ප්‍රැක්ටිස් දවසේ ගහපු ටයිම් එක රේස් දවසේ බැරුණා හැබැයි රේස් දවසේ ප්‍රැක්ටිස් එකට වඩා හරිනම් ගහන්නද එහෙම ගැහුවා නම් ලොකු ප්ලේස් එකක් දෙකෙන්ම ගහගන්න තිබ්බා අපරාදේ කරන් දැන්නේ බලමු ලබන සැරේ ටයර් වල ප්‍රශ්න තමයි තිබ්බේ ටයර් ලිස් වෙනවා වැඩි රෝඩ් ටයර් නේ තියෙන්නේ රේසින් ටයර් නෙමෙයි රේසින් ටයර් දෙකක් ලක්ෂ දෙකක් වෙනවා යක් අමාරුයි දැනටත් ඇස්ටිමේට් කරන් ගියා 60000ක් 60000ට එහා ගියා මං හිතන්නේ ටිකක් ෆේස් වලට යනවා කියන්නේ ටිකක් අමාරුයි දැන් අපිට ඊට පස්සේ තියෙන්නේ අප්‍රේල් අප්‍රේල් වල තියෙනවා එක ළඟ රේස් දෙකක් එතකොට දවස් 4ක් නවතින්න ඕනේ නුවරඑළිය ගිහිල්ලා ලක්ෂ දෙකක් විතර වැඩි ලේසියෙන් දැන් ගියත් ඉතින් බයික් එකත් හදාගන්න යන්න ටයර් දෙක නම් මාරු කරන්න වෙනවා නැතුනම් මේ ගිහිල්ලා වෙයි තේරුමක් නැතිනවා මේ සැරේ වෙච්ච දේම තමයි ආයෙත් යටුන ලොකු ප්‍රශ්නයක් දැන් කැඩිච්ච කැලි ටික අයහත් දාන්න ඕනේ ඒ වටත් බර ගන්න ඕනේ නැහැ දැන් අපි දැන් එන්නේ WRX එකේ WRX එක ගෝ අපි මේ නෑ ඇහිලා එහා පැත්තේ තියෙන්නේ ඒක තමයි දැන් අපි මේ කොළඹ ඉඳන් එන්නේ ඒ එන ගම මුමුත් තැනයක් යනවා පිටුපස්සාර රෝදේ උරන් කියා අය ගැරේජ් හොයලා සමහරු කැමති නෑ ජපන් බයික් ගන්න මේ වෙලාව යනවා වැඩි කියලා අන්තිම වෙන ටියුබ් එකක් එහෙම දාලා හදලා දුන්නා 4000කට ඒකත් මට හිතෙන්නේ මේ වෙලාව හැටි රබෙන් වැඩිපුර ගැලවුවද කියලා මේ විනාඩි පැය භාගයක් විතර ගියේ වැඩේ එතකොට කොහොම තමයි සිද්ධි ටික සිද්ධ වුණේ දැන් දෙවනි පළවෙනි දවසේ නම් මම අන්තිම රන් එකේදී ස්ටාර්ට් එක දීලා ගහගෙන ගියානේ මේ හැබැයි මම හිතන් හිටියේ රේස් දවසෙත් ගහන්නම් කියලා. පස්සේ රේස් දවසේ පළවෙනි එකේ ටයිමින් අඩු වෙන හින්දා දෙවෙනි එකේ වීල් කරන්න ගිහලා වීල් කරේ නැට. ඒක වීල් කරොත් ටයිමින් කොහොම අඩු වෙනවද? මේ එතකොට ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි ඒ ගියත් අන්තිමේට මේ බෙන්ඩ් වල මට ස්ලෝ වුණා ඒක නොදැනීම. ඒ පළවෙනි දවසේ ඇටිච්චකින් තමයි. ඔව් ඒ වැටිච්ච එක. හරි වීඩියෝ එකේ මේ ගොඩක් රෙකෝඩ් කර කර ඉන්නකොට මෙමරි ෆුල් වුණා. මේ දැන් මේ වෙන ෆෝන් එකකින් අය රෙකෝඩ් දැම්මේ එහෙනම් අපි ඊට පස්සේ හම්බෙන්නේ සිරිපාදෙන් අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් හම්බෙමු අප්‍රේල් වල නම් අපි යනවා එතකොට නුවරඑළිය දවස් 4ක් ඉවෙන්ට් දෙකක් දෙකම හිල් ක්ලයිම් මේකට හොඳට රෙඩි පිට යන්න ඕනේ මේකෙත් මට තාම අප්සෙට් මේ නිින්ද යන්නේත් නැහැ හිතාගෙන ගියපු තරම් බයික් එක නමල කරලා ගන්න බැරුණා මොකද ලිස් වෙන ප්‍රශ්න නිසා ටයර් වල අන්තිමට හුලං අඩු කරලා කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා ඒත් සාර්ථක කරගන්න දරුණා වැඩේ බයික් පර්ෆෝමන්ස් නම් උපරිමයටම තිබ්බා මේ සැරේ එහෙම තිබිලත් තප්පරයකින් මිස් වුණා කියන්නේ ගොඩක් අවුල් නේ වැඩේ මොකද ලොකු දුරක් ගෙවාගෙන ගිහිල්ලා කිලෝමීටර් 300 ගානක් දුර ගිහිල්ලා බයික් දෙකක් පිළියන්දලට පදගෙන ගිහිල්ලා පිළියන්දල ඉඳලා කැලි ගලවලා කැබ් එක පටවගෙන මාතර ගිහිල්ලා මාතර හොටෙල් එකක් නැවතිලා ප්‍රැක්ටිස් වලටත් ගෙවාගෙන එක රන් එකක් 1500යි ප්‍රැක්ටිස් එක මේ සැරේ එක රන් එකකට එතකොට මේ ප්‍රැක්ටිස් කරන්න සෙල්ලන්නේ ඊට අමතර මේ රේස් එක වුණත් නිකන් හම්බෙන්නේ නැහැ මේ ගෙවල තමයි කරන් තියෙන්නේ මේවත් එතකොට ගුඩ්ක් වියදම් කරලා ගොඩක් මහන්සි වෙලා ගිය ගමනේ තප්පරයකින් මිස් වුණා කියන්නේ ටිකක් ඒකත් අවුල්නේ බලමු ඉතින් අපි ලබන සැරේ හොඳට රෙඩි වෙලා යමු එත WRX එකේ ගියාට ඒක වැඩිය මේ අල්ලන්න හිතෙන්නේ නැහැ ලිස්සන කොට බයික් එකේ ගානේම මතක් කරනකොට ලොකු ඩැමේජ් එකක් වුණා බලමු ඉදිරියේදී රේස් වලටම වෙනම බයික් එකක් ගෙනල්ලා ඒකටම හදලා ගත්තොත් බය නැතුව යන්න පුළුවන් නේ මොකද වැටුන ප්‍රශ්න නැහැ නේද එතකොට රේස් පදින ගමනේ අර පාරේ පදින දින බයික් එක ලක්ෂ 25 30ක් වෙන බයික් එකක් ගෙනිලා ඕක වැටිලා මොනවා හරි මත් එහෙම
රේස් වදින එකක් එච්චර වෙන්නේ නැහැ ලක්ෂ 15 20 අතර උපරිමේ හදලා ගොඩ දාන්න පුළුවන් එච්චර ඕනේ නැහැ ලක්ෂ 10ට විතර KTM එකක් ගත්තා නම් මේ ආය හදන්න ඕනේ නැහැ ඒකේ තියෙන පර්ෆෝමන්ස් හොදටම ඇති බලමු ඉදිරියේදී බලාපොරොත්තු ගොඩක් තියෙනවා සල්ලි තමයි ගොඩක් නැත්තේ අපි එනං ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හැමෝටම සුබ දවසක්